යාලු හැමෝම අදාසාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් යාලුවනේ අද වීඩියෝ එක පොඩ්ඩක් ස්පෙෂල් වීඩියෝයක් වෙයි. මොකද මම අද මේ වීඩියෝ එකේදී අපේ Prime Ben ගේ අපි දැනට දැකලා ඉන්න ජීවීන් සියලුම දෙනා වෙන ජීවීන් 62 දෙනාගේ නම් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් කියන්න තමයි හදන්නේ. ඉතින් යාලුවනේ තව දුරටත් වැඩි කතා නැතුව දැන් මම හදන්නේ අපේ Ben ගේ ජීවීන් 62 දෙනාගේ නම් ටික පිළිවෙලින් කියාගෙන යන්න. අංක 1 Heat blast, Dana single and cubit ginigasia. Anga deca wild mat, balutadia. Anga tuna diamond head, diamantia. Anga 4 XLR 8 api dana single and cubit vega batta. Anga 5 gray matter, ekiani carapotus. Anga higher, forearms, ekiani atatara. Anga 4 sting fly single and cubit debara. Anka hath rib jaws kiyanne dirakuster. Iting anka 9 upgrade single eng handi nuwath wesmaruwa. Anka 10 ghost pick single eng kiwoth booters. Anka 11 cannon bolt single eng handi nuwath alabole. Anka 12 wild vine single eng handi nuwath rookraksha. Anka 13 speeder single eng kiwoth kelabatta. Anka 14 pashok single eng handi nuwath vidulu chotta. Anka 15 artiguana single eng handi nuwath active batta. Anka 16 beats wolf single eng api meyawa hadunnanne urukamenia kiyala. Anka 17 snare rope meyawa single eng hadunnanne mami kiyala. Anka 18 franken strike single eng handi nuwath dr victor. Da anka 19 upjack single eng kiyanne meyata cam batta kiyala. Anka 20 Ditto single eng hadunnanne Dido kiyala. Anka 21 I guy single eng kiwoth extra akshya. Anka 22 way big single eng hadunnoth Ratu Devanta Aga. Anka 23 Swampfire single eng hadunnanne Gaskiniya kiyala. Anka 24 Echo Echo single eng hadunnanne Sadde Sadde kiyala. Anka 25 Humongousaurus ඒ කියන්නේ මහවුරුක දෙවන්තයා. අංක 26 ජෙට්‍රේ කියලා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ වවුල් රකුසව. අංක 27 බිග් චිල් සිංහලෙන් හඳුන්වන්නේ ශීත භූත විදිහට. අංක 28 ක්‍රෝමස්ටෝන් සිංහලෙන් හඳුන්වන්නේ අකුණු කන්නා විදිහට. අංක 29 බ්‍රේන්ස්ටෝම් සිංහලෙන් හඳුන්වන්නේ මොල කකුළුස් විදිහට. අංක 30 ස්පයිඩර් මංකි සිංහලෙන් හඳුන්වන්නේ මකුළු වඳුරා විදිහට. ඉතින් අංක 31 ගූප් සිංහලෙන් හඳුන්වන්නේ ජෙලි කියලා. අංක 32 ඒලියන් නෙක්ස් සිංහලෙන් කිව්වොත් බලතරුවා. අංක 33 නැනෝ මැක් සිංහලෙන් කිව්වොත් බටු ඇටයා. අංක 34 ලෝඩ් ස්ටාර් සිංහලෙන් හඳුන්වනොත් කාන්දමා. අංක 35 රැත් සිංහලෙන් හඳුන්වනොත් කොටි හපුවා. අංක 36 වෝටර් හැසඩ් සිංහලෙන් හැඳින්වුවොත් රක්තප්. අංක 37 ඇම්පිබියන් සිංහලෙන් හැඳින්වුවොත් එම්පීරි. අංක 38 ආර්මෝඩ් ඩ්‍රිලෝ සිංහලෙන් හැඳින්වුවොත් විල් ඩෝලි. අංක 39 ටේරා ස්පින් සිංහලෙන් හැඳින්වුවොත් කැරකෙන ඉබ්බා. අංක 40 NRG සිංහලෙන් හඳුන්වන්නේ විකිරණය කියලා. අංක 41 ෆාස්ට් ට්‍රැක් සිංහලෙන් හඳුන්වන්නේ දඩි බිඩියා කියලා. අංක 42 චමේලියන් සිංහලෙන් හඳුන්වන්නේ ෂෝබට්ට කියලා. අංක 43 ඊට සිංහලෙන් හඳුන්වන්නේ යකඩයා කියලා. ඉතින් අංක 44 තමයි ක්ලොක්වර්ක් කියන්නේ. සිංහලෙන් හඳුන්වන්නේ මෙයාව කාලබට්ට කියලා. අංක 45 සොක් ස්ක්වච් ඒ කියන්නේ කහ වානර. අංක 46 ජුරිරික් සිංහලෙන් හඳුන්වන්නේ අපාය සහායක විදිහට. අංක 47 ෆීඩ්බැක් සිංහලෙන් හඳුන්වන්නේ ඉලෙක්ට්‍රික් බට්ට විදිහට. ඉතින් අංක 48 තමයි බ්ලොක්ස් කියන්නේ. එයා හඳුන්වන්නේ සිංහලෙන් කැලි බට්ට කියලා. අංක 49 ග්‍රැවිටැක් ගුරුත්වාකර්ෂණ බට්ට තමයි මෙයාගේ සිංහල නම. ඉතින් අංක 50 තමයි ක්‍රෑෂ් හොපර් කියන්නේ එයාගේ සිංහල නම තමයි පළඟැටියා. අංක 51 බෝල් වීවර්. ඉතින් මෙයාට සිංහල නමක් නම් මට මතකේ තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මම මෙයාට අලුත් නමක් හැදුවා ගම්බෝලයා කියලා. අංක 52 වෝකර් ට්‍රවුස්. ඉතින් මෙයාට සිංහල නමක් නැති ඉඳ මං හැදුවා ලිස්සනාඳ කියලා මෙයාට සිංහල නමක්. ඉතින් අංක 53 පෙස්කි ඩස්ට්. ඉතින් මෙයාට සිංහලෙන් හඳුන්වන්නේ පීන බට්ට කියලා. ඉතින් අංක 54 මෝල් ස්ට්‍රැච්. ඉතින් මෙයාගේ සිංහල නම තමයි රවුල් බට්ට. අංක 55 දර්වොස්ට්. ඉතින් මෙයාට සිංහල නමක් නැති ඉඳ මං හැදුවා නිකම කියලා සිංහල නමක් මෙයාට. ඉතින් අංක 57 ටොපික්. ඉතින් මෙයාට සිංහල නමක් නැහැ. ඉතින් මෙයාටත් මං හැදුවා භයානක මූණ කියලා ලස්සන සිංහල නමක්. ඉතින් අංක 57 කිකින් හොක්. ඉතින් මෙයාටත් ඇත්තටම සිංහල නමක් හදෙලා නැහැ. ඉතින් මෙයා
එයාටත් මම ලස්සනටම සිංහල නමක් තිබ්බා පොර කුකුලා කියලා. ඉතින් අංක 58 තමයි ඇස්ට්‍රොඩැක්ටල් කියන්නේ. ඉතින් මෙයාට සිංහලෙන් කියන්නේ ජෙට් පැක් කියලා. ඉතින් අංක 59 බුල් ෆ්ලැග්. ඉතින් මෙයාට කියන්නේ ගෙබි බෝයි කියලා සිංහලෙන්. අංක 60 ඇටොමික් පරමාණුව තමයි මෙයාට සිංහලෙන් කියන්නේ. ඉතින් අංක 61 ගට්රුට්. ඉතින් මෙයාටත් සිංහලෙන් නමක් නැහැ. ඉතින් මම මෙයාට ගෑස් බට්ටා කියලා සිංහලෙන් නමක් තිබ්බා. ඉතින් අංක 62 කියන්නේ අපේ අවසාන ජීවියා. ඉතින් ඒ අවසාන ජීවියා තමයි වැම්පයර් කියන්නේ. ඉතින් මෙයාගේ සිංහල නමත් වැම්පයම තමයි. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපේ බෙන්ගේ ජීවීන්ගේ සිංහල සහ ඉංග්‍රීසි නම් ටික පෙළ ගැසීලා තියෙන පිළිවෙලට. ඉතින් මේ ලිස්ට් එකේ විශේෂත්වයක් තියෙනවා, මේක ඉන්න බට්ට ප්‍රමාණය වැඩි. ඉතින් දැන් මම කියන්න යන්නේ එක දිගට මේක ඉන්න බට්ට ටික සේරම. හරි යාළුවනේ, දැන් ඔයගොල්ලෝ අහගෙන ඉන්න වේග බට්ට, කෙළ බට්ට, ආක්ටිව් බට්ට, ගෑම් බට්ට, ෂෝ බට්ට, කාල බට්ට, ඉලෙක්ට්‍රික් බට්ට, ගෑලි බට්ට, ගුරුත්වාකර්ෂණ බට්ට, ඊන බට්ට, රැවුල් බට්ට, ගෑස් බට්ට, බටු ඇටය. ඉතින් මේ විදියට ඕගොල්ලන්ට බෙන්ගේ ඒලියන්ස් ලගේ බට්ටෝ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 දැක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ බට්ට 12 ඇතුලේ මං හදපු බට්ටෙකුත් ඉන්නවා. ඉතින් ඒක වෙනම කතාවක්. හරි යාළුවනේ, දැන් මම එක උස්මට කියාගෙන යන්න හදන්නේ අපේ බෙන්ගේ ඒලියන්ස්ලා 62 දෙනාගේම සිංහල නම් ටික. එහෙනම් ඔන්න යාළුවනේ මම පටන් ගන්නවා. ඉනිකාසයා, බලුදරියා, දියමන්තියා, වේගබඩ්ඩ, ගැරපොතු, සත්තර, දෙබර, දියරකුස, ස්මාරුව, බූත, සලබෝලයා, රුක්රාක්ෂ, කෙළබඩ්ඩ, විදුරුතුට්ට, ආක්ටිව් බඩ්ඩ, උර්ගමිනියා, මමි, ඩොක්ටර් වික්ටර්, කෑමබඩ්ඩ, ඩිඩෝ, ඇස්රාක්ෂ, රද්දවන්තග්ගා, ගස්ගිරියා, සද්දසද්දේ, මහෝගදවන්තයා, වවුල්රකුස, සීතබූත, අකුණු කන්න, මොලකකුලුස්, මකුළුවන්තුර, ජෙලි, බලතරුව, බටු ඇටයන්, ආන්දමා, කොටිහපුවා, රක්ත, එම්පීරි, විල්ඩෝලි, කැරගෙන ඉබ්බා, විකිරණය, තඩිබිඩියා, ෂෝබඩ්ඩ, යකඩය, කාලබඩ්ඩ, කහවානර, අපායසහායකි, ඉලෙක්ට්‍රික් බට්ට, ගෑලි බට්ට, ගුරුත්වාකර්ෂණ බට්ට, පළගැටිය, ගම්බෝලය, ලිස්සනාඳ, හීන බට්ට, රැවුල් බට්ට, නිකම, පොරකුකුල, භයානක මූණා, ජෙට් පැක්, ගිඹි බෝයි, පරමාණුව, ගෑස් බට්ට, වැම්පයර්. හරි යාළුවනේ, ඉතින් දැන් මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්නද. ඉතින් අපිට බෙන්ටේ රීබූට් සීරීස් එකේදී අලුත් ජීවීන් කිහිප දෙනෙක් අඳුරලා දුන්නා. ඉතින් මේ ජීවීන්ට සිංහලෙන් නමක් නැහැ. ඉතින් මම මේ ජීවීන් අතරින් එක්කෙනෙක්ට පිටතට්ටු කියලා සිංහල නමක් දැම්මා. ඉතින් ඕගොල්ලෝ ගෙස් කරලා කියන්න පුළුවන් නම් මම පිටතට්ටු කියලා හඳුන්වන්නේ මොන ජීවියද කියලා රීබූට් එකේ හිටපු. ඉතින් යාළුවනේ, මේ වෙනකොට මම මේ වීඩියෝ එක හරහා කරන්න ඕනි කාර්යභාරය අවසන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මට දැන් මේ වීඩියෝ එක අවසන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක ගොඩක්ම වෙනතරත් වැඩිය එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ගේ ලයික් එකත් අනිවාර්යෙන් මට මේ වීඩියෝ එකට ඕනි. ඉතින් ඕගොල්ලන්ගේ කමෙන්ට් නම් ගොඩක්ම වැදගත් වෙනවා මට. ඒ නිසා ඒවත් අනිවාර්යෙන් මගේ කමෙන්ට් බොක්ස් එකට ඇතුළත් කරන්න. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝස් තවත් ඕනි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් වෙනද වගේම අද තවත් සුපිරිම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුවෙන් ඕගොල්ලන්ගෙන් මම සමුගන්නවා.